එතකොට අපි ඊයේ සතියේ කතා කරා මොනවද කතා කරේ මොනවද කතා කරේ කො කියන්නේ නැනේ මොනවද කතා කරේ හෘදය ගැන හෘදය ගැන ඖෂධ කවිෂ හෘදය හරහා රුධිරේ ගමන් කරන පාර කතා කරේනේ අපි දැන් ගිය සතිය අපිට ඒකේ හෝම්වර්ක් එකකුත් දුන්නා ඒකේ හෝම්වර්ක් එකකුත් දුන්නා එතකොට රුධිරේ ගමන් කරන පාර හරිද හේෂර නවාජි දැන් ගැටලුවක් නැහැ නෑ ටීචර් එතකොට අපි අද තව එකකට යනවා මාතෘකාව ලියාගමු මාතෘකාව ලියාගමු දමනි හා ශිරාකි දමනි හා ශිරා ටීචර් හොම්වර්ක් එක සාකච්ඡා කරන්න නැද්ද හොම්වර්ක් එක සාකච්ඡා කරන්න ඕනේද මොකද කියන්නේ ඕනේද හවුද गैलीम सटहना හෘදයේ රූප සටහනක් නැතුව කියා දෙන්න අමාරු ඒ නිසා මම හෘදයේ රූප සටහනක් මේ අඳින්නේ. ඔයගොල්ලෝ එක පොඩ්ඩක් බලා ගන්න මම මේ අඳින්නවා. දැන් කොහෙද අපරිසිත රුධිර සෛලය තියනවා කියන්නේ වකුගඩුව වල ඔන්න වකුගඩුව තියෙන තැන වකුගඩුව තියෙන වකුගඩුව දෙකක් තියෙනවා වකුගඩුව තියෙන්නේ වකුගඩු තියෙන්නේ මෙහෙම ඉනට අත් දෙක තිබ්බහම හරි ඉනට අත් දෙක තිබ්බහම මාපට ඇඟිල්ල තියෙන්නේ ंगिले වකුගඩුවේ ඉහළ කෙළවර මාපට ඇඟිල්ලේ තිබුණේ කියන්නේ. එතන වකුගඩුව කියලා කියන්නේ මේ පහළ තියෙන එකක් හෘදයට වඩා. හෘදයට වඩා පහළ තියෙන එකක්. දැන් අපේ ප්‍රශ්නේ මේකේ තියනවලු අපරිසිත රුධිර සෛලය. අපරිසිත රුධිර සෛල අපි සාමාන්‍ය නිල් පාටින් අඳි. දැන් මෙයාට පිරිසිදු රුධිරය කොහෙන්ද?
මෙන්න මේ වාහිනිය මේ මැවිලා හෘදයට යටින් එනවා ඇවිල්ලා මෙන්න මෙහෙම මේ වකුගඩු දෙකට පිළිසිදු රුධිරය දෙනවා හරි මෙන්න මේක එන්නේ මේක මෙහෙ ඇවිල්ලා මෙහෙම එනවා ඇවිල්ලා මෙහෙම දැන් වකුගඩුවේ තියෙන අපිරිසිදු රුධිර සෛලයක් මෙන්න මේක අපිරිසිදු රුධිර සෛලයක් වකුගඩුවට එන්නේ නැහැ දැන් මොකද මෙයාගේ පාර වකුගඩුව ඊට පස්සේ මොකද්ද අපරමහා ශිර මේ සතිය හිටපු අයට නම් ඕක වැඩක් නෙවෙයි අපරමහා ශිරාව ඊට පස්සේ දකුණු කර්ණිකාව දකුණු කර්ණිකාව ත්‍රි තුණ්ඩ කපාට තුණ්ඩ කපාටය හරහා දකුණු කෝෂිකාව අඩසඳ කපාටය හරහා පුප්පුෂීය මහා දමනිය පුප්පුෂීය මහා දමනිය පෙනහලු පුප්පුෂීය ශිරා හරහා පුප්පුෂීය ශිරා හරහා වම් කර්ණිකාව වී තුණ්ඩ කපාටය වම් කෝෂිකාව අඩසද කපාටය හරහා සංස්ථානික මහා දමනිය වකුගඩුව හරි ගියා දැන් පාර හරි ගියා ටීචර් ආ හරි හරිද තව සැරයක් කියා දෙන්නද හා ටීචර් ඔෂිනි ගිය සතියේ හිටියද නෑ ටීචර් ඒක තමයි කේස් මේ එහෙනම් මේ නම් එහෙම ඔක්කොම ඔයාට අලුත් ඇදිනේ නෑ ටීචර් ඉස්කෝලේ කළා කර්ණිකාව මෙතන ත්‍රි තුණ්ඩ කපාටය හරහා දකුණු කෝෂිකාව ඊට පස්සේ අඩසඳ කපාටය හරහා මේක පුප්පුසීය මහා දමනිය යනවා පෙනහලු නහලු වලට යනවා පුප්පුසීය ශිරා වම් කර්ණිකාව වී තුණ්ඩ කපාටය හරහා වම් කෝෂිකාව අඩසඳ කපාටය හරහා සංස්ථානික මහා දමනිය වකුගඩුව දැන් අපි අද වෙන්නේ මේක හරියද? ආ මේකේ තව චූටි ප්‍රශ්නයක් තියෙනවා. හරි? අපි ඒකත් කරලම යමු. දැන් මෙතන බලන්න පෑන්තියර මැසේජ්. මෙතන බලන්න මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි? පෑන්තියර මැසේජ්. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙන්න මේ පැත්තේ බිත්තිය ගත්තාම මේ හෘදයේ මෙන්න මේ බිත්තිය ගත්තාම මේ පාට කරපු විද්‍ය මේ අනිත් පැත්තේ විද්‍ය හරි මේ මෙන්න මේ විද්‍ය ගත්තාම කියන්නේ මේ විද්‍ය කියන්නේ වමනේ
कार्बन डाइऑक्साइड दिला ऑक्सीजन गन्ना यानि मेके यानि मैं अत्र ले आ इतना मैं पेना हालु देखा ती मेके यानि पेना हालु देखा ताई उपशीय महादावनी यानि पेना हालु देखा तेरे ऐ पेना हालु देखा तेरे यानि पेनाल देख रहे हैं ने मुख्यालय को ने पीड़ित दुकार का ना ने पीड़ित दुकार का ने आप पीड़ित दुले किया ने कार्बन डाइऑक्साइड गुड़ गए ही ला ऑक्सीजन चुट्टा ऑक्सीजन नेती में तारा अंतम आए थे ऑक्सीजन नेती कार्बन डाइऑक्साइड बड़ा तेल रोजी ने एक डाबी किया ने आप पीड़ित दुरोजी ने � එතකොට මේක දෙකට බෙදලා පෙනහළු දෙකට යනවා පෙනහළු දෙක කොහෙද තියෙන්නේ වකුගඩ නම් මන්ද තියෙන්දර බෙන්නෝ නිනට අත තියලා පෙනහළු කොහෙද තියෙන්නේ පෙනහළු කොහෙද තියෙන්නේ වම් කල්නිකාවටයි දකුණු කල්නිකාවටයි ළඟ පෙනහළු දෙක තියෙන්නේ මේ අපේ මේ පපුව මේ මේ මෙතන හරි මැද සැලපුවත් හෘදේ තියෙන්නේ මෙන්න මෙතන හරි හෘදේ තියෙන්නේ චුට්ටක් වම් පැත්තට වෙලා ඔන්නෝම හෘදේ තියෙන්නේ ඇතුලේ එතකොට පෙනහළු දෙක තියෙන්නේ කොහෙද මෙතනමයි මේ මෙතනයි මෙතනයි පෙනහළු දෙක මෙතනම යටින් පෙනහළු දෙක තියෙන්නේ හෘදේ දෙපැත්ත හරියට බැලුවොත් පෙනහළු දෙක තියෙනවා හෘදේ දෙපැත්තේ එතනමයි මොකද මහා ඉඩක් නැහෙනේ මේ මේ කෑල්ලෙපයි ওই ටික ඔක්කොම තියෙන්නේ එතන පෙනහළු දෙක තියෙන්නේ හෘදේ දෙපැත්තේ ළඟ දැන් මේ මේකෙන් මේ පොපුසිය මහා ධමනියෙන් අපේ සිත රුධිරය අරගෙන යනවා පෙනහළු දෙකට හැබැයි පෙනහළු දෙක ළඟ තියෙන එතකොට ඒ ළඟ තියෙනවා නම් ලොකු බලයක් ඕනද ළඟ තියෙනවා මේ ගලක් ළඟකට විසි කරන්න ලොකු බලයක් ගන්න ඕනද ගලක් මෙහෙම දාන්න නැහැ නෑනේ ඒ නිසා මේකෙන් ලොකු බලයක් ඕන වෙන්නේ නැහැ ලොකු බලයක් ඕන වෙන්නේ නැත්තේ පෙනහළු දෙක තියෙන හෘදේ ළඟමයි හෘදේ ළඟම දෙපැත්තේ තියෙන හරි එතකොට හැබැයි මෙතනින් ගත්තහම මේකෙන් රුධිරය කොහෙද අරගෙන යන්නේ චාලි චාලි මුළු ශරීරේ පුරාම අරගෙන යන. මෙතන ශරීරේ පුරාම කියන්නේ අමාරුම වැඩේ තමයි ඔළුවට රුධිරය පොම්ප කරන එකයි. මෙතන ඉඳලා ඉහළට විසිකරන්නේ. හරි?
ඉහළට උසකට අරින්න එක උසකට අරින්න මොකෝ කරන්න ඕනේ ලොකු බලයක් ගන්න ඕනේ ඒක උසට ඔලුවට රුධිරය පොම්ප කරා පහළට නම් කකුල් දෙක පැත්තට නම් බල්ලයට ගලාගෙන යන වෙයි කියමුකෝ එතකොට උඩට එහෙම බෑ උඩට ලොකු බලයක් ගන්න එතකොට මේ පිටියෙන් විශාල බලයක් ගන්න ඕනේ මුළු ශරීරයේ පුරා හිස ඇතුළු ශරීරයේ පුරා රුධිරය බෙදා හරින්න ලොකු බලයක් ගන්න එතකොට වැඩි බලයක් ගන්න එහෙමනම් දකුණු කෝෂිකාවෙන්ද වම් කෝෂිකාවෙන්ද වම් කෝෂිකාවෙන් වම් කෝෂිකාවෙන් මොකද වම් කෝෂිකාවෙන් ඔළුව හිස ඇතුළු ශරීරයේ පුරා රුධිරය බෙදා හරින්න ඕන හැබැයි දකුණු කෝෂිකාවට මෙච්චර ලොකු වැඩක් නැහැ මොකද වෙනහළු දෙක මෙතනම දෙපැත්තේ තියෙන්නේ පොඩි බලයක් දැම්මනම් රුධිරය වෙනහළු දෙකට යනවා සංස්ථානික මහා ධමනී වෙන විශාල බලයක් ගන්න ඕනේ මේ ඔළුවට උඩුදිරේ අයින් කර ඔළුවට යා ගිහිල්ලා මුළු ඇඟ පුරා බෙදා හරින්න ලොකු බලයක් ගන්න ඕනේ එතකොට ලොකු බලයක් ගන්න නම් විත්තිය මොකක් වෙන්න ඕනේද ලොකු වෙන්න ඕනේ ඝනකම් වෙන්න ඕනේ ඝනකම් වෙන්න ඕනේ එතකොට මේ විත්තිය දකුණු පැත්තේ විත්තියට වඩා ඝනකමින් वंकोशिकावे वाम कोशिका वे वित्तीय इच्छे अरे दामनी हाँ शिरा की न तय न तम दर नहीं एक मात्र का आयन करूं मात्र का लिखो अरे नहीं हरी रीचे का क्या कुआ वाम कोशिका वे वित्तीय දකුණු කෝෂිකාවේ විත්තියට වඩා වම් කෝෂිකාවේ විත්තිය දකුණු කෝෂිකාවේ විත්තියට වඩා ඝනකමින් වැඩි ඝනකමින් වම් කෝෂිකාවේ විත්තිය දකුණු කෝෂිකාවේ විත්තියට වඩා ඝනකමින් වැඩි ශරීරේ පුරාම ලේ ගමනාගමනයේට වැඩි බලයක් යොදන්න ඕන නිසා මේ අගණකම අඩුයි. අපි අඩු එකක් ලියනවා වැඩි එකක් ලියනවා. හරි. ලියමු එහෙනම්. ටීචර් එක ටිකක් ආයි කියන්න පුළුවන්. ඔන්නේ අවශ්‍ය නෑ. අර ඉස්සලා කිව්වා ආගේ ආයි කියන්න පුළුවන්. ප්‍රශ්නේද? ඔව් ටී. ප්‍රශ්න කියන්න දුල්මි. වම් කෝෂිකාවේ පිටිය දකුණු කෝෂයේ පිටියට වඩා ඝනකමින් වැඩිය ඒයි. සුවන කියන්නේ මේ ප්‍රශ්නෙම. සුවනි. කෝෂදී කෞෂ්මා කියන්නේ මේ ප්‍රශ්නෙම. වම් කෝෂිකාවේ බිත්තිය දකුණු කෝෂිකාවේ බිත්තියට වඩා ඝනකමින් වැඩිය. ඒයි. දැන් අපි මොකද්ද කියන්න ඕනේ? වම් කෝෂිකාවෙන් මුළු ශරීරයේ පුරා හිස ඇතුළු මුළුව ගොඩක් උඩ තියෙන්නේ. මෙච්චරකට වතුර ටිකක් විසි කරන්න උනත් මෙහෙම ලොකු බලයක් ගන්න ඕනේ. එතකොට වම් කෝෂිකාවෙන් රුධිරය පොම්ප කරන්න ඕනේ සංස්ථානික මහා ධමනියෙන්
හිස ඇතුළු ශරීරයේ පුරාම රුධිරය බෙදා හරින්නේ. ඒ සඳහා විශාල බලයක් යෙදිය යුතුයි. විශාල බලයක් යෙදීම සඳහා බිත්තිය ඝන කම්ම පිහිටලා තියෙනවා. දකුණු කෝෂිකාවෙන් යන්නේ රුධිරය කොහෙටද? පොප්පසීලා අණ්ඩපණිය හරහා කොහෙටද? කකුල් ගඩුව වලට. පෙනහළු වල. පෙනහළු දෙකට යනවා. පෙනහළු දෙක කොහෙද පිහිටලා තියෙන්නේ? හෘදයට ආසන්නව හෘදය දෙපස පිහිටලා තියෙනවා. ඒ නිසා එච්චර වැඩි බලයක් ගන්න ඕනේ නෑ ළඟමනේ තියෙන්නේ ළඟම තියෙන දෙකට මොකද වැඩි බලයක්. ඒ නිසා මේ විද්‍ය එතරම් ඝනව පිහිටලා නෑ. හේතුව මේකෙන් යෙදෙන්නේ අඩු බලයද වැඩි බලයද? අඩු බලය. අඩු බලය. අපේ නහළු දෙක මෙතනමයි තියෙන්නේ. සාස්ථානික මහදමනිය එහෙම නෙවෙයි. මේකෙන් අරින්න බෑ ඔළුවේ ඉඳලා මුළු ඇඟ පුරා. ඒ හින්දා මේකේ විද්‍ය කනකම දැන් හරිද පැහැදිලිද? හරිද දැන්? තවසරයක් කියලා දෙන්න ඕනේද? නෑ ටීචර්. එහෙනම් ලියවම් වාක්‍ය දෙකක් ඔබට. වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වේ. වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වේ. සංස්ථානික මහා ධමනියෙන් හිස ඇතුළු ශරීරය පුරා රුධිරය බෙදා හැරීමට හිස ඇතුළු ශරීරයේ පුරා රුධිරය බෙදා හැරීමට අවශ්‍ය බලය ලබා දිය යුතුයි. අවශ්‍ය බලය ලබා දිය යුතුයි. එනම් වම් කෝෂිකා බිත්තියෙන් විශාල බලයක් ඇදිය යුතුයි. විශාල බලයක් ලැබිය යුතුයි. විශාල බලයක් යෙදීම සඳහා විශාල බලයක් යෙදීම සඳහා වම් කෝෂිකාවේ බිත්තිය
वाम कोशिकावे भित्तिय वडात घनकंब वडात घनकंब पिहिटा ऐत वडात घनकंब पिहिटा ऐत දැන් අනිත් පැත්ත දැන් මේ පැත්ත කියන්නේ බෙ වෙනම ඡේදකින් ලියා ගමු දකුණු කෝෂිකාවෙන් දකුණු කෝෂිකාවෙන් මොකද ආරම්භ වෙන්නේ දකුණු කෝෂිකාවෙන් උපපුෂීය මහාශිරා දකුණු කෝෂිකාවෙන් සීය මහාදමනිය උපපුෂීය මහා දකුණු කෝෂිකාවෙන් උපපුෂීය මහාදමනිය ආරම්භ වෙයි උපපුෂීය මහාදමනිය දකුණු කෝෂිකාවෙන් උපපුෂීය මහාදමනිය ආරම්භ වෙයි දකුණු කෝෂිකාවෙන් පුප්පසීය මහා ධමනිය ආරම්භ වේ. පුප්පසීය මහා ධමනිය ආරම්භ වේ. උපසීය මහා ධමනියෙන් උපසීය මහා ධමනියෙන් රුධිරය උපසීය මහා ධමනියෙන් රුධිරය පෙනහළු දෙක දක්වාගෙන යයි පෙනහළු දෙක දක්වාගෙන යයි උපසීය මහා ධමනියෙන් රුධිරය පෙනහළු දෙක දක්වාගෙන යයි පෙනහළු දෙක පෙනහළු දෙක හෘදය දෙපස පිහිටා ඇත හෘදය දෙපස පිහිටා ඇත हृदय दिपस पीटा है हिमनिसा दकुनु कोशिका भित्तियन එමනිසා දකුණු කෝෂිකා බිත්තියෙන් රුධිරය පොම්ප කිරීම සඳහා එමනිසා දකුණු කෝෂිකා බිත්තියෙන්
රුධිරය පොම්ප කිරීම සඳහා රුධිරය පොම්ප කිරීම සඳහා රුධිරය පොම්ප කිරීම සඳහා වැඩි බලයක් එම නිසා වං කෝෂිකාවේ විත්‍ය එම නිසා වං කෝෂිකාවේ විත්‍ය විත්‍ය බලපන් විත්‍ය කනකම් නැත දකුණු කෝෂිකාවේ විත්‍යට වඩා දකුණු කෝෂිකාවේ විත්‍යට වඩා ඝනකම් නොමැත වංකෝෂිකාවේ විද්‍ය වංකෝෂිකාවේ විද්‍යට වඩා වංකෝෂිකාවේ විත්‍යයට වඩා ඝනකමින් වැඩිය ඝනකමින් අඩුය වංකෝෂිකාවේ විත්‍යයට වඩා ඝනකමින් අඩුය නැන්ගේ ප්‍රශ්නේ හරිද? ප්‍රශ්නේ හරිද? උත්තරේ හරිද? හරි. තේරෙන්න නැත්නම් අත උසන් තාසරයක් කියලා දෙන්න. අපි එන අයනව දමනිහා ශිරාවලට අන්න මාතෘකාව දෙන්න. මාතෘකාව ලියා ගන්න දමනිහා ශිරා දමනිහාශිරා මෙන්න සංස්ථානික මහා දමනියෙන් රුධිරය අරගෙන එන හරි මොන රුධිරය සංස්ථානික මහා දමනියෙන් ගේන්නේ පිරිසිදු ලේද අපිරිසිදු ලේද
සංස්ථානික මහදමනියෙන් කියන්නේ මොන රුධිරයද? පිළිසිඳු රුධිරය. පිළිසිඳු රුධිරය යදිනේ. ඔන්න පිළිසිඳු රුධිරය අරගෙන ආව. ඇවිල්ලා මෙහෙම අතුවලට බෙදුවා. පිළිසිඳු රුධිරය ඇවිල්ලා අතුවලට බෙදුණා. අනේ. මේ ගුරුවරයා උගන්වනවා. हेशना माइक ऑफ करना हेशना नवान जी दें मेन मेक धमनीय दें संस्थानिक महाधमनीय बेदिला आपु अत्ता धमनीय එක දෙකට බෙදුනහම මෙන්න මෙහෙම බෙදුනහම අපි මේවට කියනවා ධමනිකා කියලා. ධමනියක් බෙදුනහම කියන්නේ ඒකට ධමනිකා. දැන් ඊට පස්සේ ධමනිකාවකුත් බෙදුනහම ඔන්න ධමනිකාවත් බෙදිනවා. ධමනිකා බෙදුනහම අපි මේවට කියන්නේ ධමනිකාවත් බෙදුනහම මේ වැඩ කියන්නේ කේශනාලිකා. ඇයි කේශනාලිකා කියන්නේ? කේශනාලිකා කියලා කියන්නේ කෙස් ගස් වගේ හින්. කෙස් ගස් වගේ. කෙස් ගස් වගේ හීනියට බෙදෙනවා. එතකොට අපි ආඩ කියනවා කේශනාලිකාගේ. කේශනාලිකා කියන්නේ මේ කෙස් ගහක් වගේ හීන නාලිකා. ඕගොල්ලන්ට මේ කේශනාලිකා බලා ගන්න පුළුවන්. මේ දැන් ඇහැට මොකක් කර ගියොත් අපි මෙහෙම ඇහැ හොම් කරනවා නේද? අන්න එතකොට ඇහි දැකලා තියෙනවද රතු පාට ඉරි? රතු පාට චූටි ඉරි. ඔව් ටීචර්. අන්න ඒව කේශනාලිකා. හරි? එතකොට ඔන්න දැන් එහෙම බෙදුවා. එහෙම බෙදිලා බෙදුනහම මේ කේශනාලිකා යනවා අපේ මෙන්න මේ ඇඟේ තියෙන සෛල අතරින් යනවා. මම මේ අඳින්නේ අපේ ඇඟේ තියෙන සෛල. මෙතන ලොක් ටිකක් අඳින්න. දැන් මේ කේශනාලිකා මම මේ කළු පාටින් ඇඳලා තියෙන මේවා දේහ සෛල. මේ දේහ සෛල අතරින් මේ රුධිරය යනවා. කොතනින් කැපුවත් ලේනවනේ. මේ කියන්නේ හැමතැනටම බෙදලා ගිහිල්ලා කියන එකනේ. එතකොට මේ කේශනාලිකා මේ දේහ සෛල අතරින් යනවා. යනකොට මේ දේහ සෛල මේ අපේ ඇඟේ සෛල අපේ ඇඟේ සෛල මේ කේශනාලිකාවෙන් ගිල්ල ගන්නවා. මොනවද ඉල්ල ගන්නේ? මොනවද ඉල්ල ගන්නේ? පිරිසිදු රුධිරය. ඔක්සිජන් ඉල්ල ගන්න. ඔක්සිජන් ඉල්ල ගන්න. මේකේ ගොඩ ගැහිලා තියෙනවා ඔක්සිජන්. නැයි පෙනහළු වලට ගිහිල්ලා ඔක්සිජන් අරගෙන ආපු ලේනේ. මෙයා කියනවා නේ මටත් ඔක්සිජන් ටිකක් දෙන්නකෝ මටත් දෙන්නකෝ මටත් දෙන්නකෝ මටත් දෙන්නකෝ කියලා මේ ඔක්කොමලා මේ දේහ සෛල ඔක්සිජන් ඉල්ල ගන්නවා. ඉල්ලගෙන කරන වැඩේ අහන්නකො ඔක්සිජන් නම් ඉල්ල ගත්තාම මොකද මේකෙද උඩ ගහලා තියෙන කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් මොකද කරන්නේ? මේකට මුදා හරි කේශනාලිකාවට මුදාහරි. එතකොට දැන් ලේ ටික ටික මොකද වෙන්නේ? ඔක්සිජන් පිළිසිදු වෙනවා. ඔක්සිජන් ඉල්ලගෙන කාබන් ඩයොක්සයිඩ් කේශනාලිකාවට දානවා. එතකොට මොකක් වෙනවද? පිට කරනවා එළියට. ලේ මොනව වෙනවද? පිළිසිදු වෙනවද අපිරිසිදු වෙනවද?
करे में कार्बन डाइऑक्साइड दोनों ऑक्सीजन नहीं लग अन्ना करपो उदाऊ मौका दे करे मेच्चर में पीनेसी दुरुदी रहे सांस्थानिक महादमनी गेन गिनी रतो ऑक्सीजन पुरोगे ने अन्ना रुदी रहे पेनाल वर्ड गिन गावे ना वे ऑक्सीजन में साइल मौका दे कराने मटर तो ऑक्सीजन देने को मटर तो ऑक्सीजन देने को ये ला ऑक्सीजन नहीं लगा इल्ला का अंदर कोई ले वाला पिए ना ऑक्सीजन कैसा नालिका बोलते हैं आडूए ना हुआ ऑक्सीजन आडूए ना हुआ कैसा नालिका बोलती है ना ले वाला इल्ला का तक कमान नहीं था वो कौन उदान मनोवैय कौन कार्बन डाइऑक्साइड कार्बन डाइऑक्साइड कार्बन डाइऑक्साइड आप इधर इप्पा कार्बन डाइऑक्साइड वो या गान लोगों आप इधर ऑक्सीजन दें लोगों की अलावा मेरे उधर कैसे नाली कावित है ना ऑक्सीजन नहीं लगे ना कार्बन डाइऑक्साइड पड़ो ये तो कौन दे ले मुकदमे बैंडी पीड़ित दुर्योधन आप इधर दिन कार्बन डाइऑक्साइड गोड़े गए ही ला ये तो कोट आप यहाँ दिन निमोना पार्टी इंदे मोना पार्टी इंदा नहीं नील पार्टी यहाँ दिन है नील पार्टी यहाँ दिन आप इसी दूसरे के ला किया था आप इसी दूसरे के ला हाँ गवान ना नील पार्टी यहाँ दिन ये तो कोट दें मेहम है दिच्छे कट आप किया ने मौका किया ला दे शिरा මේ බෙදිච්චට කියන්නේ ආනෝෂිලා මේවා එතකොට පොදුයි කේශනාලික එතකොට කොහොමද සංස්ථානික මහාදමනිය ගැන රුධිරේ යන්නේ සංස්ථානික මහාදමනිය ධමනිකා කේශනාලිකා ආනෝෂිලා ශිරා शिरा को हटा दिया नहीं तो दाने शिरा देखा क्या देना मनोहर देख महान कोटा सलिंग ओपो में कुछ करेंगे ना अधर महाशिरा अधर महाशिरा वह है देना उधर कोटा सलिंग ओपो में कुछ करेंगे ना उत्तर महाशिरा वह है देना ඒ ශිරා දෙකම ඇවිල්ලා කොහොටද විවෘත වෙන්නේ? හෘදයේ දකුණු කර්ණිකාට විවෘත වෙනවා ඖෂධය. ඊට පස්සේ යන පාර දන්න ඕගොල්ලෝ හරි පෙනහැල්ලට ගිහිල්ලා ඔක්සිජන් පුරවගෙන එනවා. මෙතකොට දැන් අඳගන්නකො මේක අඳගන්න. මේක බැලන්ස් කරලා අඳගත්තර කමක් නැහැ. මේ විදිහට මෙහා පැත්තට අඳගත්තර කමක් නැහැ. टीचर ओके और रूपे ऐंदा गाना दे ओ पाठ दा आला ऐंदा गान नाम कर गाना ओको अच्छे बते गाना बिट्टूवां का किये अच्छे बते अत्त
अच्छी पत्ते हैते हाते एक आध बाला लाये ना का पीरसी तो पैत्ता रातो या पीरसी तो पैत्ता नील लपिदान කොහොමත් මේ මේ වාහිනී මේ බලන්න මේ ටිකක් නිල් පාට හොර වෙනුනේ මේ මේ ශිරා මේ තියෙන අත පාත් කරලා බලන්න මේ ඉතේ අපේ අපේ පැත්තර පොතෙන් තේකම හිටන්නේ කොහෙදී අර මේ පාත් අතේ තියෙන නිවගේ තේකම හිටන්නේ ඔගොල්ලන්ගේ අතේ බලන්න පේනවද ඔගොල්ලන්ගේ මටත් ඇදින හරි පැහැදිලි නේද අතේෙන් පාත්‍රය අරුවා මෙන් පේනවා මම පාත්‍ර කරන්නේ පාත් කරන් පේනවා දැන් ඇන්දල නම් කරන්න එතකොට ගැලීම් සටහනක් ලියමු කොහොමද දාමානීය මොකද්ද දාමානීය ඔ කියන්නේ दामनीय दामनी का देह साइल देह साइल वाले ले आने केशनालिका हाँ केशनालिका नील रातु के लग क्या नहीं है मुकदे तेजी तमाई बना से केशनालिका वाला मूला रातु या गनी किन बात से अनुशीला 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 शीरा परिवर्तन केशनालिका आपे देह सैल अतरी ज्ञान ටීචර් ශිරාවෙන් පස්සේ ආපහු දමනිද මේකෙන්ද ඔව් ටීචර් මේකෙන් පස්සේ වෙන වැඩේ අහගන්න මේකප් හෘදයට පහල කොටසක් නම් මේක මෙහෙම යනවා උඩට ගිහින් අපර මහා ශිරා අපර මහා ශිරාව හැදෙනවා
ඔළුවේ පැත්තේ ඉඳලා එනවා නම් මෙත මේ පැත්තට ඇවිල්ලා මොන ශිරාව හැදෙනවද උත්තර මහා ශිරාව හැදෙනවා මේ දෙකම අවසානයේදී විවෘත වෙන්නේ හෘදයේ හෘදයේ දකුණු කෝෂිකා දකුණු කෝෂිකා දකුණු කාණිකා කාණිකා ආවට විවෘත ඊට පස්සේ පහලට ඇවිල්ලා පෙනාලු වලට ගිහිල්ලා දැන් අරිනේ රූට් එක හරි ටීච් ටීච් එතකොට කකුල් වලට යනකොට මේ පිරිසිදුලේ නැති වෙලා යනවා නේ පහලටම යනකොට ඔව් ටීච් संस्थान महादमणी अभी मनुष्य देखने अन्ने YouTube भी ना बना किलास्तने अदालत ही ना होंगे देंगे तो कटुम बेतें टे मेरा काम हरी दे हरी टीच अभी आदान नहीं तब तुमना एक दम अभी आदान नहीं दामनिया कोई शिराव कोई सांसान देने बना මේක මෙහෙම තියාගන්නවා එතකොට මේ පැත්ත CR පිටුව දෙකට බෙදන්න වගුවක් විදිහට පිටු භාගයක් බෙදා ගන්නකෝ දැනට CR පිටු භාගයක් දෙකට බෙදා ගන්න භාගයක් ඉත යට වහන්න එපා ඉත යට එහෙම දුන්නා මදි වුණා බික් කර ගන්න බැරියේ අන්තිම පිටු භාගයක්වත් අපිට ඕනේ දමනිය අපි කියමුකෝ අපි ලේසිය ටිකක් අල්ලගමු සංස්ථානික මහා දමනිය කොහෙන්ද රුධිරය ගෙනියන්නේ කොහෙන් කොහාටද ගෙනියන්නේ සංස්ථානික මහා දමනිය කොහෙටද ලේ ආරයන්නේ පෙනහල පෙනහල
සංස්ථානික මහා දමනිය මම අහන්නේ හෘදයට හෘදයෙන් කොහෙටද महाशिरा उत्तर महाशिरा दमनी वाला बित्ती गाना काम्य गणाई
शिला वाला बीती गाना काम नमत शिला वाला बीती तुनीय शिला वाला बीती तुनीय धामनी वाला बीती गाना काम ये टीचर शिला वाला कपाट हृदय दशर ने शिरावल बीती तुनीय धमनी वाल बीती गाना खाऊ धमनी वाल बीती गाना खाऊ शिरावल बीती तुनीय मेतन सांस्थानिक महादमनीय रुद्रे अवय्या अरा मेमी मेम सांस्थानिक महादमनीय रुद्रे अनपटी मे भित्तियगन अभी मुखद लिवे मे भित्तियगन गणकम गणकम निशा मे आ मोन बलया देवदान वेडी बलया देवदान वेडी बलया यदुहम मे दमनी असे रुद्र तल्लु वेलायान इतकोट ए निशा मे दमनी वल पटांगाने हरदे मेतनी पटांगाने सांस्थानिक महादमनी मेम तालुकन मेघेट धमनी या रुद्र पीड़ने अलराट मेकेसा मेतन अपने लिया पुलवा धमनी वाल रुद्र पीड़ने धमनी वाल रुद्र पीड़ने धमनी वाल रुद्र पीड़ने देह साइलाटी आये वाहिनिया
ඒෂනාලිකා මේ වාහිනිය නම මං අහන්නේ මේ ලොකු වාහිනිය නම වෙන්න මේ අපරමහශිරාව අපරමහශිරාව ටීචර් අපරමහශිරාව දැන් මෙතනින් ලොකු බලයක් හදුවා බලයක් හදුවා රුධිරේ මේක දිගේ තල්ලු වෙලා ගියා ගින් 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 බෙදිලා 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 ඔක්කොටම ඔක්සිජන් දීගෙන ඔක්කොගේම කුණු කාබන් ඩයොක්සයිඩ් එකතු කරගෙන මෙතනින් මෙහෙම එනවා එනකොට මෙච්චර වටයක් ගහලා එනකොට මේ වාහිනියේ රුධිර පීඩනය ගැන මොකද කියන්නේ අඩුද වැඩිද වැඩි අඩුයි මෙච්චරක දුරක් ගිහිල්ලා එනකොට එනකොට අඩුයි අඩුයි මේ නිසා මෙතෙන්ට අපි ලියනවා ශිරාවල රුධිර පීඩනය අඩුයි ශිරාවල රුධිරයේ පීඩනය අඩුයි එතකොට ටීචර් දමන වලට මොකද ලියන්නේ දමන වලට ලියුවානේ දමන වල රුධිරයේ පීඩනය වැඩි කියලා දමන වල රුධිරයේ පීඩනය වැඩි ය ශිරා වල රුධිරයේ පීඩනය අඩු එන වැඩි පීඩනයකින් ලේ ගමන් කරන්නේ දමනියකද ශිරාවකද දමනියක දමනියක හෘදයෙන් දෙන කොටම ඒ නිසා ඒ වගේ බිත්ති මොකද කියන්නේ ඝනකමින් වැඩි ය ඝනකමින් මෙතුණි උනත් මොකක් වෙයිද අඩුයි තුණි උනත් පුබුරන්න පුළුවන් පුබුරයි තුණි උනත් මේ ඝනකම් වලයි පුබුරන්නේ ඊට ගම එතකොට ඒ නිසා දමනි වල බිත්ති මුන්ත ඝනකමට තියනවා මොකද මෙයා දෙනවා හින්න ප්‍රෙෂර් එකකින් දුන්නාම තුණි උනත් පුබුරනවා ඒ නිසා දමනි වල බිත්ති ඝනකම් පීඩනය නිසා මෙයා රවුමට පිහිටනවා මෙහෙන් ගින් 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 එනකොට පීඩනය අන්තිම අඩු වෙදින්ද මේ පේනවනේ මේකට වෙලා තියෙන වැඩි බිත්ති තුනි ඇයි තුනි පීඩනය අඩුවෙන් එන හිඳ පීඩනය අඩුයි පීඩනය අඩුවෙන්ද මෙයා පුපුරන්නේ ඊට කඩා හරි අඩුයි පීඩනය අඩුයි ඉතින් ඒ හිඳ මෙයාට විශේෂ වැඩයක් නැහැ මෙයා නිකන් ඔහේ එතකොට මේ දමේ ශිරාවට එනකොට මම මේක විශාල කරලා ඇන්දොත් මම විශාල කරලා අඳින්නම් අප්‍රමහා ශිරාව මේම එනකොට මෙතනින් නම් රුධිරය යන්න අවුලක් නෑ ඇයි මෙයා බලයක් දෙනවා සපෝට් එක දෙනවා මෙයාට රුධිරය යන්න ගමන් කරන්න ක්‍රමයක් තියෙනවද මෙයාට හෘදේ සපෝට් කරනවද හෘදේ සපෝට් කරනවද නෑ නැහැ හෘදේ සපෝට් කරන්නේ දමනියකනේ එතකොට ඒ බලේ තමයි ඉතින් මෙයාටත් යන්තම් යන්තම් තියෙන්නේ එහෙනම් මෙයාගේ තියෙනවා මෙන්න මෙහෙම කපාට කොයි පැත්තට යමු එච්ච කපාටද හෘදේ පැත්ත හෘදය දෙසට යොමු වුණු කපාට තියෙන. එතකොට ඉතින් පොඩ්ඩක් කොහොම වගේ ටිකට යන්න පුළුවන්නේ මේ වගේ බලයක් නැහැනේ. මේ හින්දා මේ පැත්තට ලියාගන්න මේ පැත්තට ලිය. ශිරාවල
शिरावल हृदय देश यमुगु कपाट ऐत शिरावल हृदय देश यमुगु कपाट ऐत टीचर ओके लिया ना ना वागु ऐत दे दे अभी ताऊ में लक्षण वागु कथा कर ग्रीन में मित्र इंटरलियन शिरावल हृदय देश यमुगु कपाट ऐत දැන් දමනි වලට මොනවද ලියන්නේ දමනි වලට මොනවද ලියන්නේ දමනි වල දමනි වල හෘදය දේශයට යමු කපාට නැත හරියට හරි ඕෂිනී කියන එක ලියා ගන්න මේ පැත්තට ඕෂිනී දාසරයක් කියන්න दमनी वाले हल्दी जैसे तो यमु ओ कपाट नेत मौलय देश हृदय देश टीचर आप आओ एक की अन्न को आप आओ की अन्न में और इसे लगी दामनी वाले हृदय देश टे यमुओ कपाट नेते දැන් දමනි පැත්ත තියෙන ඔක්කොම ටික කියවන්න මේ ඕෂිනී හර්දෙන් බහැරට රුධිරය ගෙන යයි විත්‍ය ඝනකම්ය දමනි වල පොඩ්ඩක් අය මුලින්ම කියන්න පුළුවන්ද හර්දෙන් බහැරට රුධිරය ගෙන යයි විත්‍ය ඝනකම්ය දමනිවල රුධිරයේ පීඩනය වැඩි දමනිවල හෘදය දේශයට යමු වූ කපාට නැත ශිරාවල ඔක්කොම ටික කියවන්න නවාංජි හෘදය දේශයට රුධිරය ගෙන එයි බිත්ති තුනිය ශිරාවල රුධිර ශිරාවල රුධිර පීඩනය අඩුය हृदय दामनी वाला हृदय देश में कपाट ऐत शिरापत्तरे लगी हुई मकाद्दे टीचर शिरापत्तरे लगी हुई टीचर की शिरापत्ते टीचर एक टे इन्होंने शिरावल हृदय देश टे यमुनु कपाट ऐत लोचना शिरापत्ता उपकोटी लगी है ना और ना आये तो बात आता है හෘදය දෙසට රුධිරය ගෙන ඒ බිත්ති තුනිය ශිරාවල රුධිරයේ පීඩනය අඩුය ශිරාවල හෘදය දෙසට යොමු වූ කපාට ඇත හරහා හරි ටීචර් තෑන්ක් යූ මම පොඩ්ඩක් ඉතන වචනේ මාරු කරන්න දිනෙත් කියන්න දමනි පැත්ත දිනෙත් කියනවාද දමනි පැත්ත
ආසවනි කියන දමනි පැත්ත සුවනි ලෝචනා කියන දමනි පැත්ත හෘදයෙන් බහැරට රුධිරයගෙන ඒ බිත්ති ඝනකම්ය දමනිවල රුධිරයේ පීඩනීය වැඩිය දමනිවල හෘදය දෙසට යොමු වූ කපාට ඇත දමනිවල නැත නැත ටීචර් ඉන්නෝ නැත නැත දමනිවල නැත මේ ශිරා කියන්න කැමති කෙනෙක් කත උස්සන්න ශිරා කියන්න කලිදි කියන්න ශිරා හෘදයේ දෙසට රුධිරය ගෙන එයි බිත්තිය තුනිය ශීරාවල රුධිර පීඩනය අඩුය ශීරාවලට හෘදයේ දෙසට විරුද්ධ කපාට ඇත ආ හරියට දැන් හරි දැන් දමනි සහ ශිරා හරි එතකොට දමනියකින් පිරිසිදු රුධිරය යනවා ගිහිල්ලා බෙදෙනවා දමනිකාවලට ඊට පස්සේ මොනවටද බෙදෙන්නේ දමනිකා මොනවටද බෙදෙන්නේ කේශනාලිකාවලට කේශනාලිකාවලට බෙදෙන කේශනාලිකා කියන්නේ කෙස් ගස් වගේ මේ කේශනාලිකා අපේ දේහ සෛල අතරින් යනවා යනකොට දේහ සෛල මොනවද ඉල්ලගන්නේ කාබන් ඩයි ඔක්සිජන් ඔක්සිජන් ඉල්ලනවා ඔක්සිජන් ඉල්ලගෙන කාබන් ඩයි ඔක්සයිඩ් දෙනවා එතකොට රුධිරයේ පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවා අපිරිසිදු වෙනවා එතකොට ඔන්න ඕක තමයි තියෙන යාන්ත්‍රය දැන් මාත්‍රිකාවක් ලියාගමු දැන් මේවෙන් ප්‍රශ්න මොනව හරි අහනවද මුතෙන්ට වෙනකන් තේරෙන්නේ නැත්නම් අහන්න තියෙනවා නම් අහන්න කේශනාත උසගෙන ඉන්නේ ප්‍රශ්නයක්ද මාත්‍රිකාවක් ලියාගමු රුධිරයේ රුධිරයේ සංඝටක රුධිරයේ සංඝටක
දෙකලා ලියා ගන්න බලන්න. Hi, then I. එතකොට මේ රුධිරය ගත්තාම ලේ ගත්තාම ලේ වල තියෙනවා ඝන කොටස. දැන් අපේ අත එහෙම කැපුණාම අත කැපුණාම අපි මොකද කරන්නේ? ඔය නියපොතු කපන්න ගිහිල්ලා මේ ටික මං කැපෙන්නේ පීයට කැපේ. එතකොට මොකද වෙන්නේ?
क्या लगी मेकअप गेट का हाल ये तो कुछ डिकाप कला याना कोटे मैं मेकअप ना मैं फाटु पार्ट लापे आपूती है ना वाह व्हाट ये मकाद दी है व्हाट मैं कड़ी काल लोगों का लाइन लोग में आवास था वे मैं तो दिए ना मैं वाला तो पार्ट बोटो सा हरी मेरे पास ऐगी लगा अपना हम बालान ना को मैं मेरा तो पार्ट मैं तो बोटो सकती है मुकेश आ रहा ऐगी लगा टक कहाँ पर है दी क्या ले माम मेकिया ऐगी लगा टक कहाँ पर है दी क्या लगा ना माम मेकिया मैं कब आते इका विशाल कर लें दो तो नॉर्मल हाथ पार्ट नेती निकाल लापे आप कैला लापा के नेती यदि कैले पीठ ला तीन वाट टीचर ना अरे तू वाले तो हीटर पुत्ते ना हाथ पार्ट पहला बात दिए ना वाटे निकां कहाँ टा पार्ट वो कटे पत्तल किया ने पीतू पार्ट आई पितरु पहनती दिए रहे आप कभी एक दिन इधर में पितरु पहनती दिए रहे तमाई रुद्रा प्लास्मा पितरु पहनती दिए रहे रुद्रा प्लास्मा मैं मेरे तीन हाथों कोटा समरोग देहान की का तमाई में एक त्वेलातीन में वाटे तीन ने
teacher board එක පේන්නේ. දැන් එනම් අපි මාස්ටර් ගයිඩ් පොත බලමු. කීයද පිටු අංක? පිටු අංක කීයද අපිට ගන්න පුළුවන්? अभी हृदय कोटास नाम करा दे करवा यहाँ पैते तूना क्लाकुनु कराने दिए उड़े लाकुनु कराने को देह साइल को देह साइल है कि देह साइल बताने दे आपुन कराने ලකුණු කරන තරක් නැද්ද අපිට? දේසයිල ඇඳලා නැහැ නේ? ඇඳලා තියනවද? එහෙනම් ලකුණු කරන කේශ නාලිකා අර යටම යටම ලකුණු කරන රුධිර කේශ නාලිකා මෙන්න මෙතන මේ मेतन रुधिर केश नालिका देन दमनियाय शिरावाय बेरगन्ने कोमद दमनियाय शिरावाय मोकद किया दमनियाय शिरावाय कोई एक दमनी दमनियार वाम पैत्ते तीन देवनी इर ඊතලෙ පහලට තියෙන එකද උඩට තියෙන එකද දමනිය කියන්නේ උඩට තියෙන එක උඩට තියෙන එකද දමනිය පහලට තියෙන එකද පහලට තියෙන පහලට තියෙන එක මම හෘදේ පහලට නෙලේ එන්නේ ඒ නිසා ඊතලෙ පහලට තියෙන පැත්ත දමනිය එතකොට ඒකේ ලකුණු කරන්න තියෙනවා दमनिका दमनीय केशनालिका को वो तो केशनालिका आप लापुन कराने दे यातम है आउटी केशनालिका यातम है लापुन करा तो करो केशनालिका वो एक कालिंग ईताले पात रख दिए ඊතලෙ පාතර තියෙන තැන ලියන්න මහා දමන අන්න හරි එතන ඊතලෙ ලියන්න ඊතලෙ පාතර තියෙන පැත්ත පාතර තියෙන පැත්තේ ඊතලෙ පාතර තියෙන පැත්තේ පළවෙනිම ස්තැන්ට ලියන්න සංස්ථානික මහා දමනිය කියලා ඊතලෙ පහතට තියෙන පැත්තේ
පළවෙනිම හිස්තැන ලියන්න සංස්ථානික මහා දමනිය. සංස්ථානික මහා දම ඊළඟ දෙවනි තැන දමනිය. දෙවනි තැන දමනිය ඊළඟට ඒ පැත්තෙම දමනිකා. හරි. සංස්ථානික මහා දමනිය දමනිය දමනිකා. ඊට පස්සේ අපි යට නම් කරා කේශනාලිකා. දැන් දැන් මාරු වෙන්නේ නැතුව කියනවා නම් ඉතින් මේ ඊතලේ උඩට තියෙන පැත්ත ඊතලේ උඩ තියෙන පැත්තේ උඩම ඊතලේ අනුනාශිරා ඊතලේ උඩට තියෙන පැත්තේ ගත්ත හැකි අපරමහා ශිරාව ශිරාව ඊට පස්සේ ශිරා අනුශිරා ශිරා අනුශිරා අපරමහා ශිරාව ශිරා අනුශිරා දැන් මුලින් ඉඳලා ගත්තොත් ආපහු බලන්න හරියට මේ බලන්න මෙහි මේක මොකද ලියුවේ සංස්ථානික මහා දමනිය සංස්ථානික මහා දමනිය මේක දමනිය මේක දමනිකා මෙතන දේශනාලිකා මෙතන අපරමහා ශිරාව අපරමහා ශිරාව මෙතන ශිරා ශිරා මෙතන අනුශිරා අනුශිරා හරි දැන් දැන් අපි එතන තියෙන වාක්‍ය 10 බලන්න යට හරි වැරදි ලකුණු කරන වාක්‍ය 10 පළවෙනි එක අපිට ඒ ටික ඔක්කොම සාකච්ඡා කරන්න බෑ වගේද අමන අපි ඒ 10 කරමු පළවෙනි එක කියවන්න හේෂලා නවංජි මිනිස් සිරුර තුල හේෂලා පොතක් නැද්ද මේ පොත දැන් මේ ඊයේ පෙරේද පන්තියට කවුරු හරි සහභාගී වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මේ පොත ගන්න ඕනේ. අපි මේ පොත තමයි පන්තියේ ටියුට්ස් අගේ සාකච්ඡා කරන්නේ. අපි අතර තියෙන දුර සැලකිල්ලට ගත්තාම අපිට ටියුට් කරන්න අමාරුයි. ඒ නිසා අපි මේ පොත තමයි සාකච්ඡා කරන්නේ. හැමෝම පොතක් ගන්න රුපියල් 300 ගාණක් වගේ වෙන්නේ පොත. දැන් අපි ඉන්නේ පිටු අංක 55 ඉරි ගහන 10. ප්‍රශ්න අංක 4 කතා කරන්න හදන්න. කියන්න කැමති කෙනෙක් කත උස්සන්. ප්‍රශ්නේ 3 දෙනෙක් කියන්න ඕනේ. හේෂරා නවාංජි කියන්න. පිටු අංක 55. දොල්මි කියන්න මිනිස් සිරුර තුල ද්‍රව්‍ය පරිවහනය සිදු කරනු ලබන්නේ රුධිර සංසරණ පද්ධතිය මොකද කියන්නේ ඖෂධි එකම කියන්න මිනිස් සිරුර තුල ද්‍රව්‍ය පරිහරණය සිදු කරනු ලබන්නේ රුධිර සංසරණ පද්ධතියයි කලින් දෙකම කියන්න කලින් දෝ මිනිස් සිරුර තුල ද්‍රව්‍ය පරිවහනය සිදු කරනු ලබන්නේ රුධිර සංසරණ පද්ධතියයි. හරිද වැරදිද? හරි. හරි හරියටම හරි.
මිනිස් සිරුර තුල ද්‍රව්‍ය පරිවහනය සිදු කරන්නේ රුධිර සංසරණ පද්ධතියයි ඒක හරි ඊළඟ දෙක දෙක ඖෂධි කවිෂ්මා මිනිසාට ඇත්තේ විවුර්ත රුධිර සංසරණ පද්ධතියකි මොකද කියන්නේ ඒක වැරදි සංවෘත පද්ධතියක් මොකද සංවෘතයි කියන්නේ දැහිලා තියෙන පද්ධතියලා තියෙන්නේ ආව සීල් වෙලා තියෙන්නේ නේද අපි තමයි එහෙම මෙහෙම කපාගෙන සීල් එක නැති කරගන්නේ ඈ එතකොට මිනිසාට ඇත්තේ විවුර්ත සංසරණ පද්ධතියක් නෙවෙයි සංවෘත එකක් තියෙන නිසා මේක වැරදි තුන්වෙනි එක කියවන් දෙතිවිලි පදක් තියනවාද දෙතිවිලිට තියනවාද මාස්ටර් ගයිඩ් පොත කැමති කෙනෙක් අත උස්සන්න ඔය උස්සන්න ටීචර් එහෙනම් කියවන්න තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ කියවන්න ඖෂධී කවිෂ්මා මිනිස් හෘදය ඇතුළතින් කුටීර හතරකට දෙන කොට හරි මොකද කියන්නේ හරි හරි හෘදය ඇතුළතින් කුටීර හතරකට බෙදිලාලු ඇත්තද ඔව් ඕනේ හතර හතර කියවන්නේ කාල්නිකාව වම් කෝෂිකාව දකුණු කෝෂිකාව හතරවෙනි ප්‍රශ්නේ කියවන්න සුවනි වම් කර්ණිකාව හා වම් කෝෂිකාව අතර දුවි තුණ්ඩ කපාටේ පිහිට ඇත හරි හරි හරිද හරි හරි වම කියනකොට අකුරු දෙකයිනේ වම කියනකොට අකුරු දෙකයි එතකොට දී තුණ්ඩ කියලා මතක තියාගන්න කිව්වා පහ කියවන්නේ දිනෙත් වම් වම් හා දකුණු කර්ණිකා තුලට දමනීය විවෘත වේ වම් හා දකුණු කර්ණිකා තුලට දමනීය විවෘත වෙනවද නෑ කෝෂිකා තුලට විවෘත වෙන්නේ නෑ වම් හා දකුණු කර්ණිකා තුලට දමනීය විවෘත වෙනවද කෝෂිකා තුරට යුක්තයි එනම් ඒක වැරදි 6 කියවන්න දොල්මි කර්ණිකා බිත්ති වලට වඩා කෝෂිකා බිත්ති ගණකමින් අඩුය මොකද කියන්නේ වැරදි කර්ණිකා බිත්ති වලට වඩා කෝෂිකා බිත්ති ගණකමින් වැඩි ඒකනොත් වම් කෝෂිකාවේ බිත්තිය ඝනකමෙන් ඉතා වැඩි කර්ණිකාවලට වඩා කෝෂිකා ඝනකම් කෝෂිකා දෙකනොත් වම් කෝෂිකාව වැඩිම ඝනකම් හරිද ඊළඟට 7 අත උස්සගෙන ඉන්නේ 4 දෙනා ඒ මොකද ඒ ඖෂධි දිහාරා කියන ඖෂිනි 7 7 කියන ඖෂිනි හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාල දමනය ලෙස හැඳින්වෙයි හරි හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාල දමනය ලෙස හැඳින්වෙයි 8 කියවන්නේ කලින්දු 8 වෙනි ප්‍රශ්නේ පෙනහැලි යුගලයෙන් ආරම්භ වන පුප්පුසීය ශීරා දකුණු කර්ණිකාවට විවුර්ත වේ හරි වැරදි ප්‍රශ්නේ ආපහු කියන ඖෂධි පෙනහැලි යුගලෙන් ආරම්භ වන පුප්පුසීය ශිරා දකුණු කර්ණිකාවට විවෘත වේ
වැරදි වැරදි මොන කර්ණිකාවට විවෘත වෙන්නේ වම් කර්ණිකාවට වම් කර්ණිකාවට විවෘත වෙන නිසා ඒක වැරදි ඊළඟ නමය නමය කියන්නේ දිනෙත් උත්තර මහා ශිරාවත් අදර මහා ශිරාවත් වම් කර්ණිකාවට විවෘත වේ වැරදි වැරදි උත්තර මහා ශිරාවත් අදර මහා ශිරාවත් දකුණු කර්ණිකාවටයි විවෘත වෙන්නේ වම් එකට නෙවෙයි ඊළඟ අන්තිම එක දමනි බිත්ති දමනි බිත්ති කියන්නේ රුධිරකේශ නාලිකාවල දමනි දමනි බිත්ති ඝනකම්ම පිහිටා ඇති අතර ඝනකන්ද ඔව් ඔව් ප්‍රත්‍යස්තු භවෙන් යුක්තයි ප්‍රත්‍යස්තයි කියන්නේ ඇදෙන සුළුයි ඒක හරි හරි දමනි බිත්ති ඝනකම් ඇයි වැඩි පීඩණයේ යන හින්දා ඝනකම් ප්‍රත්‍යස්තයි කියන්නේ ඇදෙන සුළුයි නැත්තම් පුපුරන ඒ නිසා 10 හරි ඊළඟ එකේම පස්සේනි ප්‍රශ්නේ කියවන්නේ කලින්දු පහේ එක පහේ එක ඖෂධි කවිෂ්මා දමනි සහ ශිරා අතර ඇති ව්‍යුහමය වෙනස්කම් සඳහන් කරන්න රූල් පහක් තියෙනවා ව්‍යුහමය වෙනස්කම් ඇත නැත වලින් අපිට කිව්වේ මොකද්ද ව්‍යුහමය වෙනස්කම් දමනි බිත්ති ඝනකමින් වැඩි වැඩි ශිරාවල බිත්ති ඝනකමින් අඩුයි අඩුයි ආයක ලියා ගන්න කොහෙද ඒක ලියන්න දමනි වල බිත්ති ඝනකමින් වැඩිය ශිරාවල බිත්ති ඝනකමින් අඩුය දමනි වල රුධිර පීඩනය වැඩි ශිරාවල රුධිර පීඩනය අඩුයි දමනි වල බිත්ති වල හෘදය මොක කපාට නැති ඝනකමින් තුනී දමනි වල හෘදය දෙසරිය මොක කපාට නැත ශිරාවල හෘදය දෙසරිය මොක කපාට ඇත ආයක නිය දමනි වල හෘදය දෙසරිය මොක කපාට නැත ශිරාවල හෘදය දෙසට යමු කපාට ඇත ඉඳ තියේ ඉඳාය කල්ලිය මොකක්ද ලියන්නේ දමනි වල රුධිර පීඩනය වැඩි රුධිර පීඩනය වැඩි ශිරා වල රුධිර පීඩනය අඩුය ඔව් දමනි වල රුධිර පීඩනය වැඩි ශිරා වල රුධිර පීඩනය අඩුයි දැන් එනං එතකොට අපිට මුදිර ඉවර කරන්න ඉතින් බැරි වුණා හරි එහෙනම් ඉතින් නවත්තන්න ආයේ කවදාද එතකොට ආයේ 12 වෙනිදානේ ඔව් ටී 12 වෙනිදා ඉස්කෝල නිවාඩු 8:09:10 විතරයි තියෙන්නේ ඔව් ටී ස්කෝල 8:09:10 තියෙනවා 11 නිවාඩු 12 නිවාඩු. හරි. එහෙනම් ආයුබෝවන්. ආයුබෝවන් ටීචර්. Thank you teacher. ආයුබෝවන්. Hi teacher. Good night. Good night.